ලංකා විදුලි බල මණ්ඩල 59 පනතේ 43 වෙනි වගන්තියට අනුව ශ්‍රී ලංකාව තුළ යම්කිසි විදුලි බලාගාරයක් ඇති කරනවා නම් විනිවිද පේන ආකාරයට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කැබිනට් තීරණවලින් විදුලි බලාගාරය ඉදි කරන්න බැහැ. ඒ නීති විරෝධී. රටේ විදුලි බල පනත උල්ලංඝනය කිරීම. එතකොට මේ කරලා තියෙන්නේ අඩු ලන්සු තියපු එක්කෙනාට අඩු මිලට ලබා ගන්නත් වැඩි ලන්සු තියෙන කෙනාට වැඩි මිලට ලබා ගන්නත් එකම ඉඩම ඇතුළේ විදුලි බලාගාර දෙකකට අවසරය දෙනවා. ඒක ලංකා ඉතිහාසයේ විශ්මිතම ටෙන්ඩර් ගණදෙනුව ලෙස තමයි මේ ඉතිහාස පොතට එකතු වෙන්නේ. ටෙන්ඩරේ අඩු මිල ගණන තියෙන එක්කෙනාටත් විදුලි බලාගාරයක් ඉදි කරන්න අවසරය දෙනවා. වැඩි මිල ගණන තියෙන එක්කෙනාටත් අවසරය දෙනවා. දෙන්නාට අවසරය දෙන්නේ එකිනෙකට වෙනස් මිල ගණන් දෙකකට. කැබිනට් මණ්ඩලය තමයි අනුමැතිය දෙන්නේ. ඉතින් මේවා සාධාරණීකරණය කරන්නේ මොන නීති අනුව මොන ක්‍රමයටද කියලා අර රංජන රාමනායක මේ ඇමතිතුමා කියනෝ වගේ කොකේන් ගහලා මේ කැබිනට් පත්‍රිකා පිළියෙල කරන කට්ටියක් ඉන්නවද කියන එක පිළිබඳ සැකයක් දැන් මතුවෙනවා. අඩු ගානට ටෙන්ඩරය ලබා නොදීම සම්බන්ධයෙන් ඒ තුලින් රටට වෙන හානිය පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය කියලා සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තිබුණා. අනේ රවි කරුණානායක අමාත්‍යතුමා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පස්සේ ඒ නඩුව ඉල්ලාස් කරගන්නවා. එතකොට දැන් නඩුවක් නැහැ. ටෙන්ඩරේ ප්‍රදානය කරන්න ඉඩ ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ අවශ්‍යම දූෂිත ගණදෙනුව. මේ අවශ්‍යම විනිවිද පේන භාවයෙන් තොර ගණදෙනුව. මේ අවශ්‍යම ලෝකේ රටවල් අතර ජාත්‍යන්තරයේ ලංකාවේ කීර්ති නාමයට හානි කර ගණදෙනුව. මේ පිළිබඳ ඔබතුමාලට ප්‍රශ්න කරන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලය තුල ඉන්න විදුලි බලය පිළිබඳ ප්‍රාමාණික උගතෙක්නේ අපේ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය පාටලි චම්පක මහතා. එතුමා නිදහස් අධ්‍යාපනයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු වරයෙක් විදිහට උපාධි ලැබපු උපාධිදරයෙක් මේ කැබිනට් මණ්ඩලය තුල. ඒ නිසා එතුමගෙන් අහන්න පුළුවන් මේක සාධාරණීකරණය කරන ක්‍රමවේදය කුමක්ද කියලා. මොකද අපිට වඩා විෂයානුබද්ධ ප්‍රාමාණික දැනීමක් තියෙන කැබිනට් ඇමතිවරයෙක් ඉන්නකොට එතුමා හිටපු විදුලි බල බලශක්ති අමාත්‍යවරයා වෙන නිසා එතුමගෙන් අහන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්ද විදුලි බල පනතේ 43 වෙනි වගන්තියට අනුව ටෙන්ඩරයකින් තොරව කැබිනට් මණ්ඩලයට පුළුවන්ද මේ විදුලි බලාගාරයක් ඉදි කරන්න අවසර දෙන්න. දෙක අඩු ලන්සුව ඉදිරිපත් කරපු කෙනා ඉවත් කරලා වැඩි ලන්සුව තියෙන විදේශීය සමාගමකට දෙන්න හේතුව මොකක්ද? අඩු ලන්සුව ඉදිරිපත් කරපු සමාගමට නොදීම නිසා රටේ ඇතිවිය හැකි අලාභය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ පවරලා තිබුණ නඩුව ඉවත් කරගත්තේ කොහොමද?